මේක පටන් ගන්න හේතුව මුළු ලංකාවේම තියෙන වෛද්‍ය පීඨ එකතු වෙලා තීරණයක් ගත්තා මාළවේ සයිටම් ආයතනය කියන මේ නීති විරෝධී උපාධිකුණ ආයතනය වසා දැමීම සඳහා ආණ්ඩුවට බල කිරීම සඳහා කරන අඛණ්ඩ සත්‍යග්‍රහයක්. ඒ කියන්නේ අපි ආණ්ඩුවට බල කරන මේ පොර උපාධි කඩය අහෝසි කරන ලෙස කරන බල කිරීමක් විදිහට තමයි අපි අදවල් 9ක් 31 දිගට මේ අඛණ්ඩ සත්‍යග්‍රහය කරගෙන යන්නේ. දැන් දැන් සයිටම් ආයතනයට එල්ල වෙලා තියෙන ලොකුම යෝජනාව එක ඒ කියන්නේ සායනික පුහුණුව ගොඩක් ලැබෙන්නේ නැහැ කියන එක. දැන් ඒ ගැන ඒ කියන්නේ අයිය කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ සයිටම් ආයතනයේ ස්ටුඩන්ට් කෙනෙකුගේ අතර තියෙන සායනික පුහුණුවේ පරස්පර වෙනස මොකක්ද කියලා. ඒ කියන්නේ ඒ ආයතනයට ඒ ස්ටුඩන්ට්ස්ලට මදි කොහොමද කියන්නේ. एक दया समा मैं दें वैद्य उपाध्याक देना वाला एक प्राइवेट उपाध्याक यानी प्राइवेट आयत किसी प्राइवेट यानी मिनल प्रधान के पुद्गल ऐसी वैद्य मिनल प्रधान के पुद्गल ऐसी तमा ये साइटम आयतने आरंभ कर ली एम आरंभ कर को आयतने का मैं कुहमद मैं राज्य हॉस्पिटल में हॉस्पिटल यानी दें आयुषावेल सह अड़ुवेल के हॉस्पिटल दीला दिए දැන් එහෙම ප්‍රයිවට් පටන් ගන්න ආයතනයකට මේම හොස්පිටල් දෙන්න ගියාම දැන් අපිටත් පුළුවන් ඕනනම් ළමයි ටිකක් අරගෙන ලක්ෂ 120ක් කියන්නේ කිසිම පුද්ගලයෙක්ට දරන්න බැරි මුදලක්. එහෙම මුදලක් කියන්නේ කිසිම පුද්ගලයෙක් කියන්නේ ලංකාවේ ඉන්න 99%කටත් වඩා බහුතරයකට මේ ওই මුදල දරන්න බෑ. එහෙම තියෙද්දිත් මේ එහෙම එහෙම දරන්න බැරි මුදලක් මේ රටේ ඉන්න පුද්ගලයන් අරගෙන आयतन पात्रता मे राजन हॉस्पिटल देना एक ग्रहण धैर्य राजन हॉस्पिटल हॉस्पिटल देना मे प्राइवेट कंपनी अगर मे रुपया पड़ा दीला मे एक मे सैनिक आधार अत्र दाइटमे सैटमे प्रधानमंत्री सायनिक दिन हॉस्पिटल विन प्रधान एक अत्रम रोगी अत्रम अति प्रमाण कि अडम प्रमाण कि एक अन्न एक प्रधान वर्षे लंगरी न्यूज एक सैनिक मैं करूतम एक रोगी ने वैद्यवर एक अभी दूर मैं अभी हॉस्पिटल अभी कुछ लड्डू तक गंदन गया अभी दवास लड्डू ती आतलिया वगे प्रमाण उंगे रोग सह उंगे अतीत हिस्ट्री की लगा अभी हिस्ट्री आरोग्य डिफरेंशियल डायग्नोसिस कर लो मैं रोग दिन परीक्षा करके නමුත් දැන් සයිටම් එකේ විනිල් ප්‍රාන්දර රෝහලේ එක එක ළමයි 30කට වගේම ඉන්නේ එක රෝගියෙක් වගේ තමයි මේ ඒගොල්ලෝ පරීක්ෂා ගන්න තියෙන්නේ. දැන් ඒ වෙනුවට දැන් සමහර ස්ටුඩන්ට්ස්ලා මේ වෙනත් රටවල් වලට ගිහිල්ලා මෙඩිසින් කරනවා කියන වෙන වෙන රටවල් චයිනා, ඕස්ට්‍රේලියා, බෙලරුස්, මැලේසියා වගේ රටවල්. දැන් ඒ රටවල් වල කරලා වහම ඒ ස්ටුඩන්ට්ස්ලාට අවිල්ලර ඇක්ට් 16 කියන විභාගයේ සමත් වෙලා ලංකාවේ වෛද්‍යවරයෙක් හැටියට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එතකොට දැන් සයිටම් ආයතනයත් ආයතනයට ඒ එම ඇක්ට් 16 කියන විභාගය ටපෙනී හිටිය සාමාන්‍ය ප්‍රමිතියේ අඩුවක් නැති වෙන්න පොසිබිලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ මෙඩි ස්ටුඩන්ට් කෙනෙක් ගැන දිට දැන් ඇක්සිස්ට් ඇත්තම කිව්වොත් එහෙම සයිටම් ආයතනයෙන් ප්‍රධාන වශයෙන් දෙන්නේ ඇක්සිස්ට් ඉන්දියන් නේ. මේගොල්ලෝ ලංකාවේ මේ රාජ්‍ය විශ්වවිද්‍යාල ලැබෙන උපාධියම ගන්නවා ඒගොල්ලෝ. ඒක ඒක කිසිම නීත්‍යානුකූල බවක් නැහැ. ඒක මේ ඔවුන්ගේ මුදල් බලයට එක එක නිලධාරීන් වැරද්ද කරගෙන තමයි මේ ඒ ලංකාවේ රාජ්‍ය උපාධියම දෙන්නේ. දැන් ඒගොල්ල ඇත්තම පිටරටවල ඉඳන් එන ශිෂ්‍යයන්ට මේ ඇක්ට් 16 කියලා දෙයක් හඳුන්වලා දීලා තියෙනවා දැන් ඈත අතීතයේ. නමුත් ඔයා කියන්නේ දැන් ඒ ඇක්ට් 16 කියලා ගත්තොත් හරිද කියලා. ඔය එතකොට එහෙම හරි. ඇක්ට් 16 කියලා ගන්න එක මම හිතන්නේ ඇක්ට් 16 කියන විභාගෙත් පොඩි අවුලක් තියෙනවා. දැන් ඔක ලංකාවේ ඇත්තම මුදලට ඕනම පුද්ගලයෙක් යට වෙනවා. දැන් පිටරටින් ඉඳන් ඇක්ට් 16 ලියලා එන ළමයි ඒකෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. දැන් මේ සයිටම් ආයතනයෙන් කියන ප්‍රධානම හේතුව තමයි
රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිටින ලෙක්චරර්ස්ලා ලෙක්චරර්ස්ලා අධික මුදලකට මේ උන්ගේ අධික මුදලකට සහ අනතුරු වලට මේ සයිඩම් ආයතනෙට විකිණලා දෙනවා දැන් අපේ අපේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ඒ වගේ විශාල මේ ආචාර්යවරුන් ප්‍රමාණයක් මේ සයිඩම් ආයතනයෙන් විසින් මිලදී ආරම්භ තියෙනවා ඒ කියන්නේ එහෙ පර්මනන්ට් ලෙක්චරර්ස් පර්මනන්ට් ලෙක්චරර්ස්ලා විදිහට ආරම්භ තියෙනවා ඒ වගේම එකෙන් එකෙන් වෙන්නේ අත්‍තරම ඔවුන් ස්ටෑන්ඩර්ඩයිස් කරගන්න හදනකොට මේ මේ රටේ බහුතරයක් උදාර 99%කට අතර ජනතාවට යන්න තියෙන. එන මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල තියෙන ස්ටෑන්ඩර්ඩයිස් එක තමයි වහින්. දැන් අයියා දැන් මේ මේ සයිටම් ආයතනය තව තියෙන ඇලිගේෂන් එක තමයි අර කියන්නේ එන්ට්‍රි රික්වයර්මන්ට් එක අඩුයි කියලා සාමාන්‍යයෙන් දැන් ස්කෝලවත් බලන්නේ සාමාන්‍යයෙන් දැන් අයියා කියන්නේ දැන් සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට මෙඩිසින් කරන්න ඕනේ මිනිමම් මේ රිසල්ට් එක මොකක්ද සහ කොහොමද රාජ්‍ය විශ්වවිද්‍යාලයකට මෙඩිසින් හදාරන්න නම් ජීව විද්‍යාංශය හදාරා ජීව විද්‍යා විෂය දරව හදාරලා තියෙන්න ඕනේ ඒකෙන් S3ක් ගන්න ඕනම ශිෂ්‍යයෙක්ට පුළුවන් වෙනවා මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න නමුත් මේ රටේ රාජ්‍යන ප්‍රධාන හේතුව තමයි ඒකට මේ ඉඩකඩ නැහැ රාජ්‍ය විශ්වවිද්‍යාලයට රස්ල කරගන්නත් 1300 ගණන් වගේ ප්‍රමාණය අපි කියන්නේ මේ තව විශ්වවිද්‍යාලය ඇති ගන්න ඕනේ මොකද විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ වෛද්‍ය පාඩිය හදාගන්න කැමැත්තෙන් නමුත් මේ වෙලා තියෙන්නේ ඒකට ඉඩ ප්‍රොපහසුකම් නොලැබීම ඒ කියන්නේ මම කියන්නේ S3 ගන්න ළමයට රාජ්‍ය විශ්වවිද්‍යාලයක වෛද්‍ය පාඩිය හදාගන්න අයිතියක් තියෙනවා නමුත් ඒ අතර තව විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ දෙකයි බී එක අරගෙන මෙඩිසින් කරන්න බැරි වෙච්ච ළමයි ඒ බී තුන අරගෙන ඒකයි බී දෙක අරගත්ත විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ වෛද්‍ය පාඩිය හදාරන්න බැරුව මේ මුදල ඒ තවන්ට අවශ්‍ය මුදල කියන සාධකය නොමැති ගම හිතුවෙන් දැන් අයියට කියන්න තියනවා සමහර අපේ viewersලට කියන්නේ medical student කෙනෙක් හැටියට අයියට මේක තියෙන කියන්නේ solution එකක් වගේ මොකද අයියා propose කරන්නේ කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තර මම කියන්නේ දැන් මේ සයිටම් එක ආයතන තුල ඉන්න ළමයින්ට සාධාරණයක් වෙන්න ඕනේ ඒක සඳහා පුළුවන් අපිට විභාගයක් තියලා හරි මොකද ස්ටෑන්ඩඩ් විභාගයක් තියලා මේ ඒ ළමයින්ව රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අවශ්‍යෝෂණය කරගන්න සහ ඒකෙන් අසමත් වෙන ළමයින්ට අදාළ වන්දි මුදල් ගෙවන්න අනිත් කාරණය තමයි ওই සයිටම් ආයතනයේ රජයට පවර ගන්න පුළුවන් රජයට පවර ගන්නවා නම් ඒක මුදල මත පදනම් කරගත්ත අධ්‍යාපනයක් නෙවෙයි මේ තමන්ගේ අධ්‍යාපන හැකියාව මත يعني දැනට ලංකාවේ අධ්‍යාපන හැකියාව වෛද්‍යවරයෙක් වීමට වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ඕන ජීව විද්‍යාංශ හදාරලා ඒකේ ඉසෙට් කෝ එකක් දීලා තියෙනවා ඉසෙට් කෝ එකට වඩා ගන්න ඕන අපිට පුළුවන් සයිටම් එකත් ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලය ලෙස පිළිය අරගෙන ඒක මුදලට නෙවෙයි රාජ්‍ය විශ්වවිද්‍යාල දැන් 1250ක් ගන්නවා නම් ඒක 1400 දක්වා විතර පුළුල් කරගන්න පුළුවන් ඉසෙට් කෝ එක මත පදනම් කරගෙන අතලත් දැන් දැන් සයිටම් ආයතනයේ දැන් බැලුවොත් ගොඩක් ඉන්නවා ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල්ස් ගේ ස්ටුඩන්ට්ස් ලා කියන්නේ ඒ කියන්නේ ලංකාවේ ඇඩ්වාන්ස් ලෙවල්ස් නැතු ඒ කියන්නේ කේම්බ්‍රිජ් එක්සෙල් වගේ ඇඩ්වාන්ස් ලෙවල්ස් කරපු පැටිය දැන් මේ ස්ටුඩන්ට්ස් ලා තමයි කියන්නේ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ සයිටම් ආයතනයේ දැන් එතකොට දැන් මේක ඒ කියන්නේ ජනසතු කර එතකොට ඒ කියන්නේ මේ ස්ටුඩන්ට්ස් ලාට ඉස්සරහදී එතකොට කියන්නේ මේ මෙඩිසින් ස්ටඩි කරන්න ලංකාවේ ස්ටඩි කරන්න චාන්ස් එක නැති වෙන එකට ඊකන් සොලියුෂන් එකක් වගේ කියන්නේ ලංකාවේ ලන්නේ නේල වගේ කරලා දැන් ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් අපි කියනවා මේ ගවර්න්මන්ට් එකේ තියෙන ලෝකල් ලෙවල් කරන්න පුළුවන් ඕනම ළමයට ඉතින් අපි කියන්නේ ගවර්න්මන්ට් ලෙවල් කරලා එන්න කියලා මොකද ඉතින් ඕනම ළමයට කරන්න පුළුවන් ඒක නිදහස් අධ්‍යාපනය වගේම නිකම්ම දෙනවා මොකද ලන්ඩන් ලෙවල් කියන්නේ ඇත්තම සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් ලෝකල් ලෙවල් වලට ස්ටෑන්ඩර්ඩ්ස් අඩුයි ඕකේ